අපට අයිතියයි සල්ලිකාරයෙක් ධනපතියෙක් කියලා පැලැන්තියෙකුට කතිර කොටන්න විතරයි අයිතිය තියෙන්නේ. කතිර කොට කොටාම ඉන්න. ඔතනින් ගැලවිලා එන්න. මෙන්න අයිති පක්ෂය 1965 මැයි 14 කියන්නේ වෙසක් පෝය දවස. අන්නේ වෙසක් පෝය දවසේ තමයි මේ ජනතා විස්තරණ ආරම්භ කළේ. මේක ඔබේ පක්ෂයේ දුප්පත් මිනිහාගේ පක්ෂයේ වැඩ කරන මිනිසුන්ගේ පක්ෂය මේ රටේ ව්‍යාපාරිකයන් මේ රටේ ඇත්ත කර්මාන්ත කරුවාගේ පක්ෂයේ මේක මේකත් එක්ක එකතු වෙන්නේ අපි දුප්පතාගේ ආණ්ඩුවක් හදමු වසර 66ක් අර දෙගොල්ලන්ට දීලා බලන් හිටියානම් ඇයි අපිට අවුරුදු 6ක් දීලා බලන් ඉන්න බැරි අපිට 6කට මේක දෙන්න අපි මේක හදලා දෙන්න අපි කියන විදිහට කරේ නැත්තම් ඊළඟ මැතිවරණයෙන් අපි පරද්දන්න ඔක එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ අපි ආරාධනා කරනවා මේ වැඩේ කරන්න කියලා. ඒ ඉඳ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. ඔය සමහරු කියනවා මෙහෙම. මොකාවත් එකයි මේක හදන්න බෑ. සමහරු කියනවා මෙහෙම. ජීවිත කාරෝ කියනකොට නම් කියයි ගත්තම මේපැයි බලන්න කියලා. එහෙම කියන්න එපා. ඇයි අපි තාම ජනාධිපති වෙලත් නැහැ. අපි තාම ආණ්ඩුවක් කරන් ඇත්තෙත් නැහැ. අපි තාම පළාත් සභාවක බලය අරගෙන ඇත්තෙත් නැහැ. ඇයි ඔබ තාම අපිට වැඩිපුර ඡන්ද දීලා නැහනේ? දීලා බලන්න. දීලා බලලා එපා. ඒ කතාව කියන්නේ නොදී කියන්න එපා. මෙන්න තියෙනවා පහුගිය පෙබරවාරි දෙවනිදා සුගතදාස ගුරුත් ක්‍රීඩාංගණයේදී අපේ පක්ෂ සමුළුවේදී අපි එළියට දැම්මා මේ ලියවිල්ල. මොකද්ද? ජනතා විමුක්ති පෙරමුණේ බලයක් යටතේ රට හදන වැඩපිළිවෙල මේ තියෙන්නේ. මේක මේ දවස්වල අපි රටේ ජනතාවට බුද්ධිමතුන්ට උගතුන්ට ආගමික නායකයන්ට ඇතුළු රටේ ජනතාවටම මේක බලන්න දෙමින් ඉන්නේ. ඉතින් මම කියනවා අපේ පක්ෂේ සෞදෘගාමී පොත ඇති බලන්න කැමති කට්ටිය ඉල්ලලා අපේ වැඩපිළිවෙල බලන්න. කොහොමද මේ රට හදන්නේ? හදන්න පුළුවන්. හදන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න අපි මේ රටේ අපිට බලය ආපු දාට අධ්‍යාපනයේ සහ මුලින් නොමිලේ දෙනවා සල්ලි වලට දෙන්නේ නැහැ ඔය දාලා තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඔවා කුඩු කරන්නේ නැහැ ඔක්කොම රාජසන්ත කළා රජයේ වෛද්‍ය විද්‍යාල බවට පත් කරනවා ඉතින් නොමිලේ අධ්‍යාපනයේ දෙන එක UMP ශ්‍රී ලංකා JP කාටත් හොඳ නැද්ද හොඳයි දෙන්න සෞඛ්‍ය ඔය පෞද්ගලික රෝහල් වල ඔපරේෂන් කරගන්න යනවා නේද සල්ලි දීලා යන්න එපා අපි රජයේ ස්පිතාල වල මැෂින් හයි කරන්න බෙහෙත් ටික නොමිලේ වන්නම් කඩෙන් බෙහෙත් ගන්න තියන්නේ නැහැ. ඔපරේෂන් සල්ලි වලට කර ගන්න තියන්නේ නැහැ. ලෙඩ කියන්නේ කාටත් වෙන්න පුළුවන් දෙයක්. සල්ලි කාර්යා සුවපත් වෙන්නත් සල්ලි නැති ඡන්දදායකයා මැරෙන්නත් කියලා දෙකක් බෑ. අපි ඔබට නොමිලේ බෙහෙත් ටික දෙන්නම්. ඔපරේෂන් ටික කර ගන්න පහසුකම් ටික දෙන්නම්. කිව්වොත් කිව්වා තමයි. හොඳ නැද්ද? හොඳයිනේ. අපිට බලය ආපු දාට විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා දානවා. ඕක රටට හෙණයක්. ඉතින් හොඳයිනේ. අපි බලයට ආපු දාට පළාත් සභා ක්‍රමය අහෝසි කරලා දානවා. පළාත් නමයක් තියෙනවා. මන්ත්‍රීවරු 450ක් ඉන්නවා රට කාබාෂණය කරනවා මේ ක්‍රමයේ ඕනේ නැ මේක උතුරේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙනාවේ මේක උතුරට විසඳුමක්වත් නැ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අහෝසි කරලා දාමු ඉතින් ඇයි එහෙනම් ඉල්ලන්නේ ඉතින් දැන් නීතිය තියෙනවනේ බලය ගත්තම තමයි අහෝසි කරන්න වෙන්නේ බලය ගන්නයි මහන්සි ගන්න ගත්තම අහෝසි කරලා දානවා හොඳයි කරලා දාමු හොරකම් වංචා නාස්තිය දූෂණය නවත්තමු මන්ත්‍රීගේ පඩි නඩි මට්ටම් කරලා දාමු එතකොට මේ රටේ ගොඩක් සල්ලි ඉතුරු වෙනවා